ඇතිවන සාධක හෘදයාබාධයක් ඇතිවීමට ඇතිවන සාධක කොටස් දෙකකට බෙදුවා එකක් තමයි වෙනස් කරන්න පුළුවන් සාධක අනිත් සාධකය තමයි වෙනස් කළ හැකි සාධක වෙනස් කළ නොහැකි සාධක වල තියෙනවා කරුණු තුනක් එකක් ස්ත්‍රී පුරුෂ භාවය දෙක මේ වයසට යන එක තුන පරම්පරාවෙන් එන ජනමය ලක්ෂණ දැන් ඉතින් අමර තාතර හට ටකයක් ආපු පළියටම ළමයටත් ඒ කියලා කියන්න බෑනේ නේද එහෙම පුළුවන්ද බෑ එහෙම කියන්න බෑ මොකද අපි ජානමය තත්වයන් ගැන කතා කරොත් සමහර රෝග තත්ව තියෙනවා අම්මා තාත්තට තියෙනවා නම් 150ක වගේ ඉඩකඩක් තිබෙනවා හැදෙන්න. නමුත් හෘදයාබාධයෙන් සම්බන්ධයෙන් කතා කරනකොට හෘදයාබාධයක් සම්බන්ධව ඇතිවන ජාන විශාල සංඛ්‍යාවක් තිබෙනවා. එකක් නෙමෙයි. ගොඩක් සංකීර්ණ ක්‍රියාවලියක්. ඒ නිසා මේ ඉඩකඩ ගොඩක් වෙලාවට 105ක් විතර අඩු ප්‍රමාණයක තමයි තිබෙන්නේ. නමුත් අපි දැකලා තිබෙනවා සමහර පවුල්වල අම්මට තියෙනවා තාත්තට තියෙනවා සහෝදර සහෝදරියන්ට තියෙනවා මාමලට තියෙනවා බාපලට තියෙනවා මේගොල්ලෝ ඉතා අඩු වයසේ මිය යනවා අපි දැකලා තිබෙනවා. එහෙම සමහර පවුල් තිබෙනවා ඉතාමත් කියන්නේ පවුලේ ඉන්න වැඩි දෙනෙක් හෘදයාබාධ වලට ලක් වෙනවා. නමුත් සමහර පවුල් වල එහෙම දකින්න නැහැ සමහර වෙලාවට අම්මා තාත්තට තියෙනවා සහෝදරියකට තියෙනවා ඉඩකඩ අඩුයි. ඒ අතරින් තවත් දෙයක් අපි කියන්න ඕනේ. දැන් සමහර කෙනෙකුට හෘදයාබාධ ඇති වෙන්න පුළුවන් තමන් විසින් ඇති කරගන්න තත්ත්ව නිසා. උදාහරණයක් විදියට දුම්පානය. ඔබගේ සහෝදරයා දුම්පානය කරලා හෘදයාබාධයක් හැදුනට ඔබ දුම්පානය කරන්නෙක් නොවේ නම් ඔබට ඒ සම්බන්ධයෙන් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මේ නිසා මොන සාධකය නිසාද ඔබට හෘදයාබාධය වැළඳුනේ කියන තත්ත්වයක් ඉතාමත් වැදගත් වෙනවා. හොඳයි. ඒ අපි කතා කරේ මේ වෙනස් කරන්න බැරි සාධක. මොනවද වෛද්‍යතුමනි වෙනස් කරන්න හැකි හෘදයාබාධ වැළඳීමට බලපාන සාධක අපිට? ඔව්. අපි ගාව රූප සටහනකුත් ඇති. 6 වෙනි රූප සටහනේ අපි පෙන්නුම් කරනවා මොනවද මේ සාධක කියලා. විශේෂයෙන්ම මම කතා කරන්න ඕන දුම්බීම ගැන. මොකද අපිට පහසුවෙන්ම වෙනස් කරන්න පුළුවන්. අද සමාජයේ තරුණ පරපුර වැඩියෙන්ම හෘදයාබාධවලට භාජනය වෙන සාධකය තමයි දුම්බීම. 6 වෙනි රූප සටහන. එතකොට දුම්බීම වලක්ව ගන්න පුළුවන් නම් ඇත්තටම ඉතාමත් පහසුවෙන් මේක කරන්න පුළුවන් දෙයක්. දුම්බීමට යොමු නොවීමෙන් සිටීම. එහෙම කරන්න පුළුවන් නම් අපිට පුළුවන් හෘදයාබාධ සෑහෙන ප්‍රමාණයක් අඩු කරගන්න තරුණ වයසේදී. මම හිතන්නේ මේ රූප සටහනේ පෙන්නුම් කරනවා දුම්බීම ඉතාමත් වැදගත් සාධකයක්. ඔව්. තවත් සාධක ඔබතුමා අපිට දැන් පෙන්වලා තියෙනවා. පැහැදිලි කරොත් මේ සාධක අනිකුත් සාධක. දුම්බීමට අමතරව අපි ඇත්තටම ගත්තොත් ප්‍රධාන සාධක හතරක් අඳුන ගන්න පුළුවන්. ඒ තමයි දුම්බීම, අධිරුධිර පීඩනය, දියවැඩියාව නැතිනම් රුධිරයේ අධික සීනිසාන්ද්‍රණය, අධි කොලෙස්ටරෝල් තත්වය නැත්නම් රුධිරයේ කොලෙස්ටරෝල් වැඩි ප්‍රමාණයක් පැවතීම. මේව තමයි ප්‍රධානම සාධක. ඊට අමතරව මානසික ආතතිය සහ අඩු ක්‍රියාශීලීත්වයක් පෙන්වීම සහ තරබාරුකම. මේ වගේ සාධක තමයි අපි හෘදයාබාධයක් ගැන කතා කරනකොට හෘදයාබාධ වැළක්වන්න කෙනෙකුට අවශ්‍ය නම් වැටබඳින්න ඕන සාධක වෙන්නේ. දැන් දුම්බීම නම් කෙලිම ඇයි දුම්බීම බිව්වහම මේ ඇත්ත වශයෙන්ම අපේ ශරීරය ඇතුලේ මේ කොහොමද හෘදයාබාධයක් සම්බන්ධයෙන් ඇති වෙන්නේ? මොකද්ද මේ දුම්බීම කියන කාරණයත් එක්ක කොහොමද හાર્ට් ඇටැක් එකකට මේ සම්බන්ධ? වැදගත් ප්‍රශ්නයක්. නමුත් සංකීර්ණ උත්තරය. ඔය දුම්බීම කියව ගමන් පෙනහැල්ලනේ අපිට මතක් වෙන්නේ. කොහොමද මේක හෘද වස්තුවට සම්බන්ධ වෙන්නේ? දුම නැත්නම් සිගරට් දුම රසායනික සංයෝග ගොඩක් තියෙන දෙයක් කියලා ඔබ කවුරුත් අහලා ති. මේකේ නිකොටීන් තියෙනවා ඊට අමතරව වෙනත් රසායනික ද්‍රව්‍ය තිබෙනවා. දැන් මෙම රසායනික ද්‍රව්‍ය වලින් කරන්නේ රුධිර වාහිනී වල ඇතුළත පටල වල තත්වය වෙනස් කරනවා. ඒ දැන් අපි රුධිර වාහිනී වල ඇතුළත පටලයක් තිබෙනවා. මෙම පටලය මත තමයි රුධිර කැටි ඇති වෙන්නේ. එතකොට මෙම පටලය ඉතා සංකීර්ණ ක්‍රියාවලීන් නිසා ඉතාමත් දුර්වල තත්වයකට පත් කරනවා අපේ කියන්නේ ශරීරයේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වන
රුධිර කැටගැසීමේ ක්‍රියාවලිය අඩපණ කරනවා. මේ මගින් තමයි දුම්බොන කෙනෙකුට රුධිර හෘදයාබාධයක් වැළඳීමට ඇතිවන ඉඩකඩ වැඩි වෙන්නේ. අපි දැකලා තිබෙනවා ඊට අමතරව දැන් මේ කොලෙස්ටරෝල් තැන්පත් වෙන ක්‍රියාවලිය අපි කියනවා ඇතරස්ක්ලෙරෝසිස් කියලා. කොලෙස්ටරෝල් රුධිර වාහිනිය වල තැන්පත් වෙන ක්‍රියාවලිය ඉතාමත් ශීඝ්‍ර කරනවා. දැන් දුම්බොන රෝගියෙක්ගේ රුධිර වාහිනී අපි පරීක්ෂා කරන වෙලාවට ඇන්ජියෝග්‍රෑම් පරීක්ෂණයකින් අපි දකින්නතයක් තමයි ඔවුන්ගේ රුධිර වාහිනී වල ඉතාමත් මේ රූප සටහනේ පේන රුධිර වාහිනී හෘදයා වස්තුවේ තිබෙන එතකොට මෙම රුධිර වාහිනී ඉතා දරුණු විදියට රෝගාතුර වෙනවා දරුණු විදියට සිහින් වීමකට ලක් වෙනවා දුම්බීම නිසා. එතකොට ඔබතුමා සඳහන් කර ආර මේ නහර ඇතුලේ කොලෙස්ටරෝල් තැන්පත් වීම නිසා නහරේ ඇතුලේ ව්‍යුහයේ වෙනස් වීමක් සිද්ධ වෙන බව මේ පේන මේ නහර වල වෙලා තින්නේ ඒකද? ඔව්. දැන් මේ ඇත්තටම මේ රූප සටහනෙන් පෙන්눔 කරන්නේ කොලෙස්ටරෝල් තැන්පත් වීම රුධිර නාලිකා තුල ක්‍රමානුකූලව ටිකෙන් ටික සිද්ධ වෙන ක්‍රියාවලියක්. මම ඔබට සඳහන් කරා මෙම ක්‍රියාවලිය පටන් ගන්නෙ අවුරුදු 6-7 දී. එතන ඉඳලා කෙනෙක් වයසින් මුහු කරා යත්ම කොලෙස්ටරෝල් තැන්පත් වීම එන්නෙන්න වැඩි වෙනවා. නමුත් මෙහිදී සැලකිය යුතු දේ තමයි එක එක්කෙනාගේ පුද්ගලය අනුව මෙම තැන්පත් වෙන වේගය වෙනස් වෙනවා. උදාහරණයක් විදියට ඔබගේ රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් තැන්පත් වෙන වේගය මට වඩා වෙනස්. තව කෙනෙකුගේ ඊට වඩා වෙනස්. මේ නිසා කෙනෙකුගේ සමහර වෙලාවට වයසට ගිහින් ඔහු මරණයට පත් වෙනකොට අවුරුදු 80-90 දී කෙනෙකුගේ රුධිර වාහිනී වල තැන්පත් වෙන කොලෙස්ටරෝල් ප්‍රමාණය නොසැලකිය හැකි තරම් පොඩි ප්‍රමාණයක් වෙන්න පුළුවන්. තවත් කෙනෙකුගේ අවුරුදු 20-30ක් වෙනකොට කොලෙස්ටරෝල් තැන්පත් උණු ප්‍රමාණය හෘදයාබාධයක් වැළඳීමට ප්‍රමාණවත් වෙන්න පුළුවන්. මේ වේගය රඳා පවතින්නේ ඔය අපි කතා කරන අවදානම් සාධක මත. අවදානම් සාධක වැඩි නම් වේගය වැඩි, අවදානම් සාධක අඩු නම් වේගය අඩුයි. එතකොට අපි උත්සාහ කරන්න ඕනේ මෙම කොලෙස්ටරෝල් තැන්පත් වෙන වේගය අඩු කරන්න. වේගය අඩු කළ හැක්කේ අවදානම් සාධක පාලනය කිරීමෙන්. හොඳ තැනකට අපි කොලෙස්ටරෝල් නිසා රුධිර වාහිනී ඇතුලේ අර තැන්පත් වෙලා රුධිර වාහිනී හීනි වෙන එක වළක්වන්න පුළුවන්, ඒක ඇතිවන වේගය අඩු කරන්න පුළුවන් අපිට ඕන නම්. කොහොමද එහෙම කරන්නේ? මොනවද කරන්න ඕනේ? ඒක ලොකු ප්‍රශ්නයක්. පළවෙනි දේ තමයි අපි කතා කරපු අවදානම් සාධක තේරුම් ගැනීම. දුම්බීම එකක්? දුම්බීම එකක්, අධිරුධිර පීඩනය එකක්, දියවැඩියාව එකක් සහ කොලෙස්ටරෝල් අධික බව එකක්. ක්‍රියාකාරීත්වය අඩු බව, මහතින් වැඩි බව සහ මානසික ආතතිය. මේව තමයි සාධක. මානසික ආතතියත් බලපානවද මේ නහරවල කොලෙස්ටරෝල් තැන්පත් වෙන්නේ? ඔව්. එකාතකින් නෙමෙයි. අපි දැනට නූතන කරපු පරීක්ෂණ වලින් ගොඩාක් පරීක්ෂණ වලින් ඔප්පු වෙලා තිබෙනවා මේ කොලෙස්ටරෝල් තැන්පත් වීමේ වේගය වැඩි වෙනවා. හෘද කියන්නේ මානසික ආතතිය සහ මානසික රෝග තියෙන රෝගීන් හෘදයාබාධයට වැළඳීමේ ප්‍රවණතාවය ඉතාමත් වැඩි සාමාන්‍ය කෙනෙකුට වඩා. එතකොට හෘදයාබාධ වැළඳීමට හේතු වෙන්නේ රුධිර වාහිනී වල කොලෙස්ටරෝල් තැන්පත් වීම. එතකොට අපිට අනුමාන කරන්න පුළුවන් මානසික ආතතිය මේ සම්බන්ධයෙන් වැදගත් සාධකයක් කියලා. බලන්න වැඩි තරහ ගන්න එපා, වැඩි ප්‍රශ්න ඇති කර ගන්න එපා. මේ නහරවල කොලෙස්ටරෝල් බැඳෙනවා. එහෙම බැලුවොත් ඒක ඇත්ත තමයි. අපි ආතතියෙන් ඉන්නවා, හැම පොඩි ප්‍රශ්නෙටත් අපි ලත වෙනවා. මේ දුක්ඛ දෝමනස්යන්ගෙන් හිත පුරෝගෙන ඉන්නවා. මේව අවසානයේදී නහරවලටත් බලපාන බවයි අපට පැහැදිලි වෙන්නේ. ඒකෙන්ද ටිකක් සංසුන් මනසකින්, නිරවුල් මනසකින්, සාමකාමී මනසකින් සිටීම ඉතාමත් වැදගත්. සමිත, මම තව වචනයක් එකතු කරොත්, මොකද අපේ සමාජයේ මානසික ආතතිය ඉතාමත් දවසෙන් දවස වැඩි තත්ත්වයකට පත් වෙනවා. විශේෂයෙන්ම අපි මුලදි කතා කරා කුඩා ළමයින් ගැන. ළමයින්ගේ දැන් අපි සමාජයේ කතාබහ වෙන මාතෘකාවක් තමයි විභාග සහ මානසික ආතතිය. අපි මේ ළමා පරපුර කොහෙටද ගෙනියන්නේ? ඊට පස්සේ අපේ දවසෙන් දවස අපිට ශිෂ්‍යත්වය තියෙනවා, ඊට පස්සේ ඕ ලෙවල් එක්සෑම් එක තියෙනවා 10 වසරේ, ඊට පස්සේ අපිට ඒ ලෙවල් එක්සෑම්ස් තියෙනවා.
එතනින් පස්සේ රස්සාවක් හොයාගන්න අපි දඟලනවා රස්සාවක් හොයාගත්තයි පස්සේ අපි වැඩ කරන තැන ප්‍රශ්න නිසා මානසික ආතතියෙන් පෙළෙනවා පවුලේ ප්‍රශ්න නිසා මානසික ආතතියෙන් පෙළෙනවා සමහරු ළමයින් ඉස්කෝලේ දාගන්න බැරුව මානසික ආතතියෙන් පෙළෙනවා එතකොට අපේ සමාජයේ ගොඩක් ප්‍රශ්නෙක් අපි ජීවත් වෙන්නේ බටහිර රටවල් මානසික ආතතිය ගැන සෑහෙන දෙයක් කරනවා ඒගොල්ලෝ කතා කරනවා ඒක ගොඩක් විවෘත මාතෘකාවක් නමුත් ලංකාවේ අපි ගොඩක් වෙලාවට මානසික ආතතිය දරාගෙන ඉන්නවා අපි 얘ගෙන කතා කරන්නේ නැහැ සාකච්ඡාවක් නැහැ මානසික වෛද්‍යවරයෙක් ගාවට යන්න අපි කිව්වත් සමහර වෙලාවට රෝගිය කියන්න කැමති නැහැ ඉතින් අපිට අපේ සමාජයේ මේක විවෘත මාතෘකාවක් නෙමෙයි මම හිතන්නේ අපි මේක මෙතනින් එහාට ගිහිල්ලා මානසික ආතතිය අඩු කරන්න කියන්නේ අපි අපි අපිට මානසික ආතතිය කියලා තියෙනවා කියලා අපි දන්නවා මිනිස්සුන්ට ඒ දේ දැනෙනවා කියලා අපිට තේරෙනවා නමුත් මිනිස්සු ඒ ගැන මුකුත් කරන්න උත්සාහ කරන්නේ නැහැ දැන් ඔය ඔය අතරින් ඉතාමත් වැදගත් වෙනවා නේද වෛතුමනි හොඳ යාළුවෙක් ඉන්න එක හිතේ තියෙන ප්‍රශ්නයක් වේදනාවක් කතා කරන්න නේද දැන් එහෙමත් නැහැනේ හුදකලා විච්ච චරිතනේ ගොඩක් අපි දකින්නේ නේ ඔව් අනිවාර්යයෙන්ම ඔබ ඒ ඒ ප්‍රශ්නය මගෙන් අහපු නිසා වෛද්‍ය පරීක්ෂණ වලින් හොයාගෙන තිබෙනවා යහළුවෙක් සිටීම යහළුවන් සමග සිටීම සුරතල් සතකුව ඇති කිරීම පවුල් පවුලේ ඇතුලේ හොඳ සමගියෙන් ජීවත් වීම ආරවුල් අඩු වීම සහ විවාහක වීම තනිකඩයක් නොවීම හෘදයාබාධ අඩු වීමට හේතුවක් කියලා. ඉතින් මේවා දිගින් දිගට සම්බන්ධයි. දැන් බලාගෙන යනකොට අර ගෙදර යනකොට ඔබ ගෙදර ඉන්න ටොමියා නැත්තම් ටෝගා ගෙදර බල්ලා නේද සුරතල් සුනකයාත් බලාගෙන යනකොට අපි එංගුල් අපි එනකන් ගෙදර බලාගෙන ඉන්නවනේ අපි ඒක දැක්කම සතුටු වෙනවා බලාගෙන යනකොට ගෙදර ඉන්න සුරතල් සතුනුත් අපේ මේ කොලෙස්ටරෝල් අඩු කරනවා නහර ක්ලීන් කරනවා හොඳයි ඒක ගැන කතා කරමු මේ විරාමෙන් පස්සේ තවත් හෘදයාබාධ සම්බන්ධයෙන් හෘද රෝග සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරයෙක් අද රූපවාහිනී නුගසවන සඳුදා ක්ලිනික් වැඩසටහනට ඇවිත් ඉන්නේ. අපි හෘද රෝග හැදෙන්නේ නැතුව බේරෙන්නේ කොහොමද වළක්වගන්නේ කොහොමද කියන කාරණේ කතා කරන්නේ විශේෂඥ වෛද්‍ය හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් වෛද්‍යතුමා අපිත් එක්ක ඉන්නේ. වෛද්‍යතුමනි ඔබතුමා මේ විරාමයට යන්න කලින් අපිත් එක්ක කතා කර කර හිටියේ මේ අපිට තියෙනවා දියවැඩියාව වගේ අධික රුධිර පීඩනය ඒ වගේම කොලෙස්ටරෝල් අධික බව ව්‍යායාම අඩුකම දුම්බීම යනාදී කාරණා රැසක් තියෙනවා අපිට වෙනස් කරලා හෘදයාබාධ වලින් වළකින්න පුළුවන් ඒවා සාධක කීපයක් අපි කතා කරා මේ මානසික ආතතිය ගැනත් නේද දැන් ඇයි මේ දියවැඩියාව තියෙන උදවියට හෘද රෝග වැළඳීමේ වැඩි ප්‍රවණතාවයක් තියෙන්නේ දියවැඩියාව කියන්නේ ලේවල සීනි වැඩිකම හෘදයාබාධ කියලා කියන්නේ කොලෙස්ටරෝල් තැම්පත් වෙලා නහර බ්ලොක් වෙලා හෘදයේ කොටසක් මිය යෑම දියවැඩියාවයි මේක අතර මොකක්ද තියෙන සම්බන්ධය? ඔව්. දියවැඩියාව කියන්නේ ඇත්තටම ඉතාම සංකීර්ණ රෝගී තත්ත්වයක්. හෘදයේ වස්තුව පමණක් නෙමෙයි හෘදයේ පමණක් නෙමෙයි මුළු ඇඟේ සියලුම පද්ධතීන් විනාශ කරනවා මේ රුධිරයේ අධික සීනි ප්‍රමාණයක් පැවතීම නිසා. හෘදයට නැත්නම් හෘදයාබාධ වලට සීනි කැලිම බලපාන්නේ නැත්නම් ඩයබටිස් අධිරුධිර රුධිරයේ සීනි ප්‍රමාණය බලපාන්නේ එකක් තමයි මම ඉස්සෙල්ල කියපු ක්‍රියාවලියම අපි කියනවා හෘදයේ රුධිර නාලිකාවල ඇතුළත ස්තරය එන්ඩොතීලියම් කියලා අපි ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ එය එහි ක්‍රියාකාරීත්වය අඩු කරනවා එන්ඩොතීලියම් එක විනාශ කරන්න කටයුතු කරනවා දෙවැනි එක තමයි රුධිරයේ කැටි ගැසීමේ ප්‍රවණතාවය යම් ප්‍රමාණයකින් වැඩි කරනවා තුන්වැනි එක තමයි අපි කියපු අනිත් අවස්ථාව කොලෙස්ටරෝල් තැම්පත් වීම වේගවත් කරනවා මේ ක්‍රියාවලීන් තුන තමයි දියවැඩියාව නිසා සිදුවන්නේ මේ නිසා වෙන්නේ ඔව් දියවැඩියාවේදී ඔබතුමා කියපු විදිහට මතක හිටින්න නැවත මතක් කරගත්තොත් රුධිරයේ සීනි මට්ටම වැඩි වීම නිසා ලේනහරවල ඇතුළත ස්තරයේ ක්‍රියාකාරීත්වය විකෘති කරනවා. ඒ හරි විදියට ක්‍රියා කිරීමට ඉඩ සලස්වන්නේ නැහැ. තුවාල ඇති කරනවා වගේ වෙන්න පුළුවන් සමහර වෙලාවට. තුවාල ඇතිවීම සිද්ධ වෙන්නේ මේ රුධිර වාහිනීවල සිහින් වීම නිසා සහ ස්නායු වලට බලපෑම නිසා. කොමාරි ලේවල සීනි වැඩි වීම නිසා රුධිර නහරවල ඇතුළත ව්‍යුහය විකෘති කරනවා. කැටි ගැසීමේ ක්‍රියාවලියේ වෙනස්කම් සිදු කරනවා. සහ
කොලෙස්ටරෝල් තැන්පත් වීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. වේගවත් කරනවා. මේ ආකාර තුනෙන් තමයි දියවැඩියා රෝගියෙකුට හෘදය අබාධයක් ඇතිවීමේ ප්‍රවණතාවයේ අවදානම වැඩි වෙන ස්වරූපය අපිට විග්‍රහ කරන්න වෙන්නේ. එක එකක්. එතකොට අපි මානසික ආතතිය ගැන කතා කරා, දියවැඩියාව ගැන කතා කරා. ප්‍රෙෂර් ඒක කොහොමද බලන්නේ? අධිරුධිර පීඩනයත් මේ 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 ආසන්න වශයෙන් සමාන ක්‍රියාවලියක් සිද්ධ වෙන්නේ. එන්ඩෝතීලියම් එක නැත්තම් රුධිර වාහිනිවල ඇතුළත ස්තරයේ ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා සහ කොලෙස්ටරෝල් තැන්පත් වීමේ ක්‍රියාවලිය වේගවත් කරනවා. අපි කොලෙස්ටරෝල් අධික වීම කෙලින්ම සම්බන්ධ වෙන්නේ රුධිරයේ නැත්තම් රුධිර වාහිනිවල කිරීටක ධමනිවල කොලෙස්ටරෝල් තැන්පත් වීම වේගවත් කරනවා. හොඳයි. ඔන්න දැන් අපි හෘදය අබාධයක් හැදෙන්න බලපාන සාධක ටික පැහැදිලි කළා. එකක් වෙනස් කරන්න බැරි සාධක වයස, ස්ත්‍රී පුරුෂ භාවය, ඒ වගේම ජාන ලක්ෂණ ඒවා වෙනස් කරන්න බෑ. හැබැයි වෙනස් කරන්න පුළුවන් කාරණා ටිකකුත් අපි කතා කරා තවත් සාධක විදිහට. දැන් මම දුරකථනය විවෘත කරනවා. අපේ දුරකථන අංකය 256610. ඔන්න දැන් කතා කරන්න පුළුවන් දුරකථනයේට ඔබට තියෙන ප්‍රශ්න විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් වෛද්‍යතුමා අපිත් එක්ක එකතු වෙලා ඉන්නේ. නිතර අහන ප්‍රශ්න තමයි අද වැඩිපුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අහනවා ડોක්ටර් පොල් තෙල් කෑවට කමක් නැද්ද? හાર્ට් ඇටැක් හැදෙන්නේ නැද්ද? තෙල් දාලා තෙල් අඩු කරන්න ඕනේද? මොන මොන තෙල්ද කන්න ඕනේ හાર્ට් ඇටැක් අඩු වෙන්න? එහෙම අහනවා නේද වෛද්‍ය? ඔව්. සමාජයේ ඇත්තටම ලොකු ප්‍රශ්නයක් තිබෙනවා. එකක් තෙල් කන්න හොඳද? දෙවැනි එක තෙල් කන්න හොඳ නම් මොන තෙල්ද වඩා සුදුසු? ඔලිව් ඔයිල්ද, වෙජිටබල් ඔයිල්ද, කොකොනට් ඔයිල්ද? එහෙම කියලා. නමුත් පරීක්ෂණ සිදු වෙමින් පවතිනවා. එක එක පරීක්ෂණ ප්‍රතිඵල එක එක විදියට ලැබෙමින් පවතිනවා. නමුත් මම හිතන්නේ අපි සාමාන්‍ය තෙල් කෑමෙන් වැළකී සිටීමට පුළුවන් නම් ඒ තමයි වඩාම සුදුසු දෙය. දැන් අපි කියන ඩීප් ෆ්‍රයින් ගැඹුරු තෙලේ බදලා ගන්න ආහාර වලින් වැළකී සිටින්න පුළුවන් නම් ඒ ඉතාමත් සුදුසුයි. පුරුද්දක් විදියට තෙල් පාවිච්චිය නොසුදුසුයි. ඒක පුළුවන් තරම් අවම කරන්න. හැබැයි මං මේන් අදහස් කරන්නේ නැහැ කෙනෙකුට දාන ගෙදරකට මගුල් ගෙදරකට ගිහිල්ලා හදිස්සියකට බැදුමක් කන්න අවශ්‍යතාවයක් තිබෙනවා නම් එහෙම කන්න හිතෙනවා නම් සම්පූර්ණයෙන්ම ඔක නවත්තලා නොකා නොබී ඉන්න ඕන කියන එක මම අදහස් කරන්නේ නැහැ. පුළුවන් තරම් පාලනය කරන්න, අඩු කරන්න ඒ ඔබේ සෞඛ්‍යයට වඩා සුදුසුයි. ඊනාට සමහරුන් අහනවා ඔලිව් ඔයිල් ශරීරයට හොඳයි නේද කියලා. ඔලිව් ඔයිල් වලින් ඔලිව් ඔයිල් අපි පාවිච්චි කරන්නේ බදින්නේ නැතුව අමුවෙන්. ඒක අර සලාඩ් වලට එහෙම ඉහළ පාවිච්චි කරන එකක්. ඔලිව් ඔයිල් උනත් බදින්න පාවිච්චි කරනවා නම් ඒක සුදුසු දෙයක් නෙමෙයි. මොකද උෂ්ණත්වයත් සමග මේ තෙල් වල තියෙන රසායනික සංයුතිය වෙනස් වෙනවා. අපිට අඳුර ගන්න පුළුවන් සමහර අපි කියනවා සංතෘප්ත තෙල් සහ අසංතෘප්ත. ඒකට අසංතෘප්ත තෙල් වලින් එන අවදානම අඩුයි. සංතෘප්ත තෙල් සැචුරේටඩ් ඔයිල් වලින් එන අවදානම වැඩි. එතකොට අපි තව තෙල් භාවිතයේදී දෙන උපදෙසක් තමයි පුළුවන් තරම් අපි දැන් අපි පොල් තෙල් පාවිච්චි කරත් පුළුවන් තරම් පිරිසිදු තෙල් පාවිච්චි කරන්න උත්සාහ කරන්න. නැවත නැවත රත් කිරීමෙන් නිවීමෙන් මේ තෙල්වල සංයුතිය වෙනස් වෙනවා. තෙල්වල තියෙන අසන්තෘප්ත මේද සම්තෘප්ත බවට පත් වෙනවා. එතකොට සම්තෘප්ත මේද ශරීරයට විෂයි. එතකොට නැවත නැවත බදීමට එකම තෙල් පාවිච්චි කිරීම සුදුසු නැහැ. අපේ දින ආර්ථික ශක්තියත් එක්ක අපිට ලොකු ලොකු තෙල් වර්ගවලට යන්නත් අපහසුයි. දැන් කෙනෙක් අහන්න පුළුවන් සූර්යකාන්ත තෙල් එහෙම හොඳද කියලා. මොකද කියන්නේ වෛද්‍යවරයෙක්. දැන් තෙලක අසන්තෘප්ත මේදය වැඩි වෙන ප්‍රමාණයට සූර්යකාන්ත තෙල් ඒ ගණයට ගොඩක් වෙලාවට අයිති වෙන්නේ. ඔලිව් ඔයිල් ඒ තෙල් ගණයට අයිති වෙන්නේ. අපිට ශරීරයට වෙන හානිය අඩුයි. නමුත් මම අදහස් කරන්නේ කුමන තෙල් පාවිච්චි කරත් අපි පුළුවන් තරම් අවම විදියට එය පාවිච්චි කරන්න පුළුවන් නම් එය තමයි වඩාම සුදුසු දෙය. ඉතාමත් අධික ප්‍රමාණවලින් පාවිච්චි කරන්න නැතුව අනිත් එක පණිවිඩයක් දෙන්න මට දෙන්න. මොකද මම කිව්වා නැවත නැවත බදින්න ගන්න තෙල් ශරීරයට අහිතකරයි කියලා. ඔබ දන්නවා අපිට ගෙදරකදී නම් මේ ක්‍රියාවලිය කරන්න පුළුවන්. මොකද අපි
පාවිච්චි කරලා අපිට අයින් කරන්න පුළුවන්. නමුත් අපි වෙළඳ සලකට ගියාම නැත්තම් අපි කොමර්ෂල් අපි තියනවා ජංක් ෆුඩ් ගන්න තැන්වල අපි දැකලා තියෙනවා උදේ ඉඳලා රෑ වෙනකන් සමහර වෙලාවට එකම තෙල් පාවිච්චි කරන්නේ ඩීප් ෆ්‍රයින්. මම හිතන්නේ ඒ වගේ දේවල් ශරීරයට ඉතාමත් නුසුදුසුයි. දැන් තෙලට කාපු කෙනෙකුට එකපාරටම මේ දියට කන්න කියලා කියන්න බෑ. මොකද රස හුරු වෙලා තියෙන්නේ ඒ ක්‍රමයට. නමුත් දැන් වෛද්‍යතුමනි අපිට ඔය අපේ ආහාර රටාවෙත් වෙනසක් කරගන්න පුළුවන් නේද? දැන් බලන්න අපේ සමහර ලාට බත් මුලක් දිගහැරියාම අපිට පේනවා පරිප්පු ටිකක් තෙල් දාලා. තෙල් දාලා හාල් මැස්සෝ. ඒතර පොලොස් ටිකක් තෙල් දාලා. ඒ ව්‍යංජන කීපයකටම අපි තෙල් දානවා. නමුත් මේ පහුගිය දවස්වල සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් උත් පණිවිඩයක් ජනගත කරා එක වේලකට එක තෙල් කෑමක් පමණයි. එක වේලකට එක තෙල් කෑමක් පමණයි. මේ ආහාර රටාවෙත් වෙනසක් අවශ්‍යයි නේද වෛද්‍යතුමනි? ඔව්, ආහාර රටාවේ පැහැදිලි වෙනසක් අපිට අවශ්‍යයි. මොකද අපි කන බත්පත නැත්නම් අපේ කෑම වේල ගත්තොත් ගොඩක් වෙලාවට ඒක සෞඛ්‍ය ආරක්ෂිත ආහාර වේලක් නෙමෙයි කියලා තමයි අපිට පේන්නේ. විශේෂයෙන්ම ආහාර ගැන කතා කරනකොට මට කෙටියෙන්ම කියන්න පුළුවන් මෙන්න මේ දේවල්. අධික පිටි ප්‍රමාණයක්, ඒ කියන්නේ බත් හරි මඤ්ඤොක්ක හරි අල බතල හරි ඉතාමත් ලොකු ප්‍රමාණයක් අධික ප්‍රමාණයක් පාවිච්චි කිරීම, සීනි වැඩිපුර පාවිච්චි කිරීම, තෙල් වැඩිපුර පාවිච්චි කිරීම, ලුණු වැඩිපුර පාවිච්චි කිරීම, මේ හතර ශරීරයට අහිතකරයි. ඔබ තෙල් නැත්තම් අධික පිටි ප්‍රමාණයක් පිෂ්ඨයේ ප්‍රමාණයක් පාවිච්චි කරනවා නම් එයින් ජනනය වෙන්නේ ශක්තිය. ඒ ශක්තිය වැය කළ හැකි විදියක් තිබෙන්න ඕනේ. අපේ පුරාණයේ අතීතයේ මිනිසුන් ගොඩක් කාලා ගොඩක් වැඩ කරා. නමුත් අපි ගොඩක් කාලා අඩුවෙන් වැඩ කරන්න පටන් ගෙන තියෙනවා. එතනයි ප්‍රශ්නේ තියෙන්නේ. දැන් හිතවතුනේ අපිට අපේ දුරකථනයේ විවෘත නිසා 250 16 10 දුරකථනයේට දුරකථන අමුතු රසක් එනවා. එතන ඉන්න අපේ නිෂ්පාදකතුමා එතුමා ප්‍රශ්න ටික ඔක්කොම අරගෙන කොලේක ලියා ගන්නවා. මොකද අපේ මේ සාකච්ඡාවට එවලෙම දුරකථන අමුතුව දාන්න බැරි නිසා. ඉතින් ප්‍රශ්න කීපයක් මාව එක ප්‍රශ්නයක අහලා තිබ්බා, හෝමගමෙන් අහලා තිබ්බා. එයාගේ පපුව රිදෙනවා. හැබැයි පපුව රිදෙන්නේ කනේ ඉඳන් රිදීගෙන පපුව පැත්තට එනවායි කියලා. තව එක්කෙනෙක් කිව්වා දකුණු අත පැත්ත රිදෙනවා ටිකක් ඇවිදගෙන යනකොට කියලා. තව එක්කෙනෙක් කිව්වා මේ ඔව් පිටිපස්සෙන් වේදනාව එනවායි කියලා. දැන් මේ ඔක්කොටම තියෙන මේක බය, මේක පපුවේ අමාරුවක්ද හෘදේ වස්තුව නිසා ඇතිවන ප්‍රශ්නයක්ද කියලා. වෛද්‍යතුමනි මේකට සමස්ත පිළිතුරක් අපි ගොනු කරමු. මේ වේදනාව එන විදිහ පපුවට. ඔව්, මම හිතන්නේ පළවෙනි රූප සටහනේ අපි ගිය වැඩ සටහනෙත් අපි කතා කරා කොහොමද මේ වේදනාව එන්නේ කියලා. අපිට යම් අදහසක් දෙන්න පුළුවන් නම් මෙතෙන්දී එක ප්‍රේක්ෂකයෙක් ඔබ සඳහන් කරා ඇවිදිනකොට එන වේදනාව. මම හිතන්නේ ඒක ඉතාමත් සැලකිය යුතු දෙයක්. මොකද ඇවිදිනකොට කෙනෙකුගේ වේදනාවක් අපහසුවක් තදවීමක් මේ කියන ප්‍රදේශවල එනවා නම්, ඒ කියන්නේ හකු ප්‍රදේශයේ, බෙල්ල ප්‍රදේශයේ, පපු ප්‍රදේශයේ වම හෝ දකුණ, අත් ප්‍රදේශයේ හෝ පිටේ සහ උදරයේ උඩ ප්‍රදේශයේ ඇවිදිනකොට, මහන්සි වෙනකොට හෝ තරහ යන වෙලාවට හෝ දුක හිතෙන වෙලාවට යම් අපහසුවක් දැනෙනම නම් එය ඉතාමත් වැදගත් රෝග ලක්ෂණයක්. මෙය හෘදයාබාධයක මූලික ලක්ෂණ වෙන්න පුළුවන්. මේ රූප සටහන අපි ගිය වැඩසටහනේ ඔබට ඉදිරිපත් කරා. මෙහිදී පෙන්නුම් කරනවා හෘදයාබාධයකදී වේදනාව, අපහසුව නැත්තම් දැවිල්ල ඇති වෙන්න පුළුවන් ප්‍රදේශ. පළවෙනි රූප සටහනේ විදිහට මුළු පපු ප්‍රදේශයම, එහෙම නැත්තම් පප්පුවේ සහ බෙල්ලේ මැද ප්‍රමාණය ප්‍රදේශය, අත් දෙක සහ පපුව, එහෙම නැත්නම් උදරය විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ. මොකද ගැස්ට්‍රයිටිස් එක්ක අපි හැමතිස්සෙම මාරු කරගන්න ප්‍රදේශයක් නිසා. බෙල්ල පමණක් වෙන්න පුළුවන්, බෙල්ල සහ උරස් කුහරය වෙන්න පුළුවන්, අත් දෙක පමණක් වෙන්න පුළුවන් පිට ප්‍රදේශය වෙන්න පුළුවන්. මේ ඕනම ප්‍රදේශයක තදවීමක්, හිරවීමක්, වේදනාවක්, දැවිල්ලක්, අපහසුවක් හෘදයාබාධයක මූලික ලක්ෂණ විය හැකි. මේ වගේ වෙලාවකදී මම හිතන්නේ සරල පිළිතුර ඔබට මෙය හරියටම නිශ්චය කර ගැනීමට අපහසු වෙන්න පුළුවන් වඩාම සුදුසු දේ තමයි වෛද්‍යවරයෙක් හමු වීම. හොඳයි, අපි හෘදයේ වස්තුව ආශ්‍රිතව වේදනාවන් පැමිණීම සම්බන්ධයෙන් කතා කරේ. මම මතක් කරනවා පහුගිය සතියේ වෛද්‍යතුමා කිරීපු විග්‍රහය, ඔය එක එක පැතිවලින් වේදනාව එන්නේ දැන් සාමාන්‍යයෙන් අපි දුමුක මෙහෙම දෙයක්
නහ ස්නායු ගොඩක සම්බන්ධතාවයක් හෘදය ආශ්‍රිතව තියෙන නිසා. ඒ කියන්නේ වයර් ගොඩක් තියෙනවා එලියට ඇවිල්ලා හෘද වස්තුවෙන් නැත්නම් එහෙම සම්බන්ධ වෙලා ඉතින් ඒ ප්‍රශ්න වලට එක් තැන් තැන් වල ලයිට් පත් වෙනවා වගේ වැඩක්. තොරණක් වගේ. මේක සංකීර්ණ ස්නායු සම්බන්ධතාවයන් රසක් තියෙන නිසායි මේ හෘදයේ වේදනාව එක එක තැන් වල ඇති වෙන්න පුළුවන් එක එක කෙනාට. එක්කෙනෙකුට මැද, එක්කෙනෙකුට පිටිපස්සේ, තව කෙනෙකුට බෙල්ලේ. නමුත් අවධානයෙන් සිටින්නේ වැනි වෙනසක් සාමාන්‍යයෙන් ඇවිදගෙන යනකොට මහන්සි වෙනකොට තරහ යනකොටත් එහෙම වෙන්න පුළුවන් මේ තරහ වෙනකොටත් තරහ යනකොට සහ දුක දැනෙනකොට ඔබ අසා ඇති සමහර වෙලාවට රෝගීන් මිය යනවා ක්‍රිකට් මැච් පරාද වුණාම ඒ දුක දරාගන්න බැරුව දරා ගැනීම සම ළඟම ඥාතියෙක් මිය ගියහම නැත්නම් දරුණු විස රෝගාබාධ වුණාම ඔහුගේ ළඟම ඥාතියන්ට හෘදයාබාධ වැළඳෙන තියෙන ඉඩකඩ වැඩි කියලා සොයාගෙන තියෙනවා මේ දුක නිසා හේතුව හෝමෝන ක්‍රියාකාරීත්වය සහ හෘදයේ වේගය ඉතාමත් වැඩිවීම එවන් කෙනෙකුට හෘදයාබාධයක් ඇතිවීමේ ඉඩකඩ වැඩි වෙන්න පුළුවන් වෛද්‍යවරුනි ඉතින් අපිට නැද්ද ක්‍රමයක් දැනටමත් අපේ හදවතේ නහර බ්ලොක් වෙලාද කියලා බලාගන්න ක්‍රමයක් නැද්ද බලාගන්න විදි තිබෙනවා නමුත් අවශ්‍ය පුද්ගලයන්ට ඒ කියන්නේ අපි සමාජයක් විදියට සියලුම පුද්ගලයන්ගේ නහර කිරීටක දමනි පරීක්ෂණ වලට ලක් කිරීම අවශ්‍ය නැහැ අපි කිරීටක දමනි පරීක්ෂණ වලට යොමු වෙන්නේ කෙනෙකුගේ අවදානම් සාධක සහ රෝග ලක්ෂණ සැලකිල්ලට අරගෙන උදාහරණයක් විදියට අපි කතා කරපු අවදානම් සාධක හතරක් පහක් කෙනෙකුට තිබෙනවා නම් එවන් කෙනෙක් ඉතා පහසුවෙන් හෘදයාබාධයකට භාජනය වීමට ඉඩ තිබෙනවා. එවන් කෙනෙක්ගේ පරීක්ෂණ කිරීම සාධාරණීකරණය කරන්න පුළුවන්. එහෙම නැතිනම් මේ අපි සඳහන් කරපු ලක්ෂණ තිබෙනවා නම් කෙනෙක් ඇවිදිනකොට මහන්සි වෙනකොට පපුවේ දැවිල්ල, තදවිල්ල, හිරවිල්ල ඒ වගේ රෝග ලක්ෂණ තිබෙනවා නම් එවන් කෙනෙක් අවශ්‍ය පරීක්ෂණ වලට භාජනය කිරීමට සිදු වෙනවා. නමුත් සමාජයට අපි දිය යුතු පණිවිඩය තමයි මෙම අවදානම් සාධක වලින් පුළුවන් තරම් වැළකී සිටීම. හරිම පහසුයි. හොඳ ආහාර වේලක් අනුභව කරන්න, ක්‍රියාශීලීව ජීවත් වෙන්න, ව්‍යායාම කරන්න පුළුවන් වෙලාවට ව්‍යායාම කරන්න, මානසික ආතතිය අඩුවෙන් සතුටෙන් ජීවත් වෙන්න. මේ පණිවිඩ තුන අපිට සමාජයට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ අපිට වඩා ක්‍රියාශීලී විතරක් නෙමෙයි නිරෝගී හදවත් රෝගවලින් තොර ශ්‍රී ලාංකීය ජාතිය අභිහි කරන්න පුළුවන්. මේ ක්‍රියාවලිය පටන් ගත්ත යුත්තේ වයස 6 7 දී. දුරගතන අමතුමක් අපිට ලැබුණා මේ දුරගතන අමතුමෙන් ඇහුවේ මේ සාමාන්‍යයෙන් වැඩි අවදානමක් තියෙන්නේ අවුරුදු කීයෙන් පස්සේ හෘදයාබාධයක් හැදෙන්නද කියලා. වයස වැඩි වෙනකොට හෘදයාබාධ වැළඳීමේ අවදානම වැඩි වෙනවා. මම හිතන්නේ අපි ගාව රූප සටහනකුත් ඇති, ග්‍රාෆ්ට් එකක් ඇති, අවසන් රූප රාමුවයි. අවසන් රූප රාමුවට පෙර රූප රාමුව, පස්වෙනි රූප රාමුව. එහිදී අපිට පැහැදිලිව බලා මේ රූප සටහනේ පැහැදිලිව බලා ගන්න පුළුවන් කොච්චර අවදානම වැඩි වෙනවද වයසත් සමග. ඒ වගේම මේ රූප සටහනේ තව සාධකයක් තිබෙනවා. පළවෙනි ඉර පිරිමින් වෙනුවෙන් දෙවැනි ඉර ස්ත්‍රී පාර්ශ්වය වෙනුවෙන්. එතකොට ස්ත්‍රීන්ට හෘදයාබාධ වැළඳීමේ ඉඩකඩ අඩු වෙනවා, අඩුයි පිරිමි පක්ෂයට වැඩි. වයසත් එක්ක මේ හැකියාව නැත්තම් ප්‍රවණතාවය එන්න එන්න වැඩි වෙනවා. හොඳයි, අපිට දුරකථන ඇමතුමක් ලැබෙනවා මේ අපිට පුළුවන් සම්බන්ධ කරගන්නත්. මම හිතන්නේ මේ අයිබෝන් අපිත් එක්ක දැන් සම්බන්ධ වෙන්නේ. කවුද ඔබතුමා? बेतर कोलेस्ट्रोल तुम से देखा ඉතින් වයසේ හැටියට වයස 56ක් වගේ වෙන හින්දා හෘදයාබාධයක් වගේ හැදෙන්න අවදානමක් තියෙනවද කියලා දැනගන්න කැමතියි. ඔව්, කොලෙස්ටරෝල් 302ක් කියන එක ටිකක් වැඩි ප්‍රමාණයක්. මේකේ අපි වැඩියෙන්ම සලකන්නේ ඔබ දන්නවා අපි ලිපිඩ් ප්‍රොෆයිල් එකක්.
නැත්නම් රුධිරයේ මේ කොලෙස්ටරෝල් වල විවිධ සංඝටක අපිට ගණනය කරන්න පුළුවන්. මෙහිදී LDL කියන කොලෙස්ටරෝල් තත්වය තමයි ඉතාමත් අධිකව හෘදයා බාධ සමග සම්බන්ධ වෙන්නේ. ඒ වගේම HDL කියලා සංඝටකයක් තිබෙනවා. මෙය වැඩිවීම හෘදයා බාධ අඩු කිරීමට හේතු වෙනවා. එතකොට හැම කොලෙස්ටරෝල් වර්ගයක්ම හෘදයා බාධ වැඩි කිරීමට හේතු වෙන්නේ නැහැ. එතකොට එතුමිය අහපු ප්‍රශ්නයට උත්තරය යම් අවදානමක් තිබෙනවා. නමුත් කොලෙස්ටරෝල් කියන්නේ හෘදයා බාධ සඳහා බලපාන එක සාධකයක් පමණයි. තව ගොඩක් සාධක තිබෙනවා. නමුත් කෙනෙක්ගේ ආහාරයෙන් කොලෙස්ටරෝල් වැඩිවීමට හේතු වෙන්නේ නැත්නම් එතුමියගේ ජාන සම්බන්ධයෙන් පොඩි පොඩි ගැටලු තිබෙන්න පුළුවන්. ඒ කියන්නේ මව්පියන්ට සහෝදර සහෝදරියන්ට සමහර වෙලාවට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. සමහර වෙලාවට එහෙම නැතුවත් ජාන සම්බන්ධයෙන් ගැටලු ඇති වෙලා කොලෙස්ටරෝල් වැඩි වෙන්න පුළුවන්. ඒ කුමකුවත් කොලෙස්ටරෝල් පාලනය කිරීමට ඇය මම හිතන්නේ ඖෂධ ලබා ගත යුතු වෙනවා. අනියත බියක් ඇති කරගත යුතු නැහැ. හැම කොලෙස්ටරෝල් තියෙන රෝගියෙකුටම හෘදයා බාධයක් වැළඳෙන්නේ නැහැ. ඔබ වෛද්‍යවරයෙක් හමුවන්න ඔබට අවශ්‍ය ප්‍රතිකාර නියම කරાવી අනිත් සාධක පාලනය කරන්න නිරෝගී ආහාර වේලක් ඔබ ගන්නවා වගේම දිගටම කරගෙන යන ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න සතුටින් ජීවත් වෙන්න මම හිතන්නේ හෘදයා බාධයක් වැළඳේවි කියලා අනියත බියක් ඇති කරගෙන ජීවත් වීම ඉතාමත් නුසුදුසුයි. දැන් මාධ්‍යෙන් කරන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා අපිට. එකක් ඔබව දැනුවත් කරලා රෝග පිළිබඳ අවධානයෙන් සිටින්න ඔබව අවදි කරන්න පුළුවන්. ඒ වගේම අපිට ඕන නම් ඔබව බය කරන්නත් පුළුවන්. අපේ වගකීම ඔබව බය කිරීම නෙමෙයි. ඒක නිසා අනියත බියකින් ඔබ පිළිය යුතු නැහැ. මේ තොරතුරු දැනගෙන ඔබ අනියත බියකින් ඉන්නවනේ ඒක තේරුමක් නැහැ. මොකද බොහෝ වෙලාවට සෞඛ්‍ය වැඩසටහන් බලලා දෙනෙක් කෙනෙක් හිතන්න පුළුවන් මටත් වැළඳිද මටත් වැළඳිද. එහෙම දෙයක් නැහැ. මේකෙන් ඔබට නිරෝගී ජීවිතයකට අවශ්‍ය පාලමක් විතරයි අපි තනන්නේ. ඒක නිසා අපි මේ අද කතා කරපු මාතෘකා කරුණ ආශ්‍රයෙන් ඔබේ ජීවිතය නිරෝගී ජීවිතයකට ගෙන යන්නට ඔබට මඟ පෙන්වීමක් පමණයි අද අපි සිදු කරන්නට යෙදුනේ. එහෙමනම් අපි ස්තුතිවන්ත වෙනවා ඇත්තටම විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් වෛද්‍යතුමාට මේ අද හෘද රෝග සම්බන්ධයෙන් අපව දැනුවත් කිරීමට පැමිණීම සම්බන්ධයෙන්. ඉතා කාර්යබහුල වෛද්‍යවරයෙක් අද අප වෙනුවෙන් කාලය වෙන් කිරීම අපි අගේ කොට සලකන අවසාන වශයෙන් ඔබතුමාට පුළුවන් අපි ප්‍රේක්ෂකයන්ට පණිවිඩයක් ලබා දෙන්න. අවසාන වශයෙන් මම මෙහෙම සඳහන් කරන්නම්. අපි පළවෙනි දේ තමයි මේ අවදානම් සාධක පුළුවන් තරම් අවම කරගන්න. එය ඔබගේ දරුවාගෙන් පටන් ගන්න. හොඳ ආහාර වේලක් අනුභව කරන්න. ඒ කියන්නේ අඩු පිෂ්ඨය සහිත, අඩු මේද සහිත, අඩු ලුණු සහිත, අඩු සීනි සහිත පළතුරු එළවලු පුළුවන් තරම් ඔබේ ආහාර වේලට එකතු කරගන්න. ඔබ ඉතාමත් සතුටින් ජීවත් වෙන්න මානසික ආතතියෙන් ඔබට ඇතිනම් වෛද්‍යවරයෙක් ඒ සඳහා වෛද්‍යවරයෙක්ගේ ප්‍රතිකාර සඳහා යොමුවන්න සහ ඉතාමත් ක්‍රියාශීලී ජීවිතයක් ගත කරන්න. ඔබ හෘදයා බාධයකට වැළඳීමට ඇති හැකියාව මේ මගින් ඉතාමත් අවම කරගන්න පුළුවන්. ඒ සමගම ඔබ මතක තබා ගන්න හෘදයා බාධයක් හැමතිස්සෙම පපුවේ වේදනාවකින් පමණක් නෙමෙයි ඇති වෙන්නේ. ඔබ අනිත් රෝග ලක්ෂණ ගැන යම් අවබෝධයක් ලබා ගැනීම ඉතාමත් වැදගත් වෙනවා. හෘදයා බාධයක් වැළඳීමේ මූලික ලක්ෂණ ඔබට ඇතිනම් ඉක්මනින් වෛද්‍යවරයෙකු හමුවන්න එය අතපසු කරන්න එපා. මම හිතන්නේ මේ වටිනාකම වැදගත් වේවි. හොඳයි බොහොම ස්තුති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් වෛද්‍යතුමනි. අපි තවත් දවසක මොනෙහි සාකච්ඡා කරමු තවත් අලුත් මාතෘකාවක් සම්බන්ධයෙන්. බොහොමත්ම ස්තුති. ආයුබෝවන්. ආයුබෝවන්. හොඳයි එහෙමනම් අපි අද සඳුදා නුගසවනේ පළවෙනි පැයේ වෙන්කලේ ඔබේ සෞඛ්‍ය සම්බන්ධයෙන් හදවත පිළිබඳ කතා කරන්න. දැන් අපි තවත් ඔබට වැදගත් වෙන නුගසවනේ විශේෂ මාතෘකාවක් කීපයක් කතා කරන්න අපි යනවා ඉදිරියට.